ලෝකුස්ලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ආරම්භයේ ඉඳන් වැඩිපුර ප්‍රේක්ෂක අවධානය වගේම විචාරක අවධානය ගන්නත් සමත් වුණේ සිම්බබ්වේ කණ්ඩායම. එමුනේ තරගාවලියේ සෙල්ලම් කළ විදිහත් එක්ක මුලින්ම නේපාල් කණ්ඩායම එක්ක සෙල්ලම් කරන සිම්බබ්වේ කණ්ඩායම නේපාල් කණ්ඩායම ලබාගත් ලකුණු 290 ලබා ගන්නේ කඩලු දෙකක් විතරක් අහිමි කරගෙන ඊට පස්සේ නෙදර්ලන්ත කණ්ඩායම ලබා ගන්න ලකුණු 315 ලබා ගන්න සිම්බබ්වේ කණ්ඩායම වැය කරන්නේ පන්දු ආර 40ක් විතරයි. තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් විදිහට ආරම්භයේ විචාරකයෝ හඳුන්වපු කණ්ඩායමත් පළවෙනි වටේ පරාද කරන සිම්බාබ්වේ කණ්ඩායම USA කණ්ඩායම ඉස්සරහා ලකුණු 408ක් පන්දු ආර 50 දී ලබා ගන්න සමත් වෙනවා විතරක් නෙවෙයි තරගය ලකුණු 304කින් ජය ගන්නත් සමත් වෙනවා. ওই විදිහට දැවැන්ත ජයග්‍රහණයක සුපිරි 6 දෙනාගේ වටේට එන සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 6 වටේ මුලින්ම හමු වෙන ඕමාන කණ්ඩායම පරාද කරලා තමයි ගමන ආරම්භ වෙන්නේ. ඊට පස්සේ තමයි සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැහෙන්නේ. තරගය ගැන විචාරකයෝ කියන්නේ තරගාවලියේ දක්ෂතම ප්‍රතිකරණ කණ්ඩායමත් දක්ෂතම පන්දු යවන කණ්ඩායම අතර තරගයක් විදිහට මේ තරගය හඳුන්වන්න පුළුවන් කියලා. තරගයේ මුලින් පන්දුවට පහර දුන්නේ තරගාවලියේ හොඳම ප්‍රතිකරණ කණ්ඩායම විදිහට නම් දරපු සිම්බාබ්වේ කණ්ඩායම. සිම්බාබ්වේ කණ්ඩායම සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවශ්‍ය වුණේ පන්දු ආර 32ක් විතරයි. හොඳම ප්‍රතිකරණ කණ්ඩායම එදා ලබා ගන්නේ ලකුණු 165ක් විතරයි. ඒ ලකුණු ප්‍රමාණය හඹා යන ශ්‍රී ලංකාව වැය කරන්නේ එක කඩුල්ලක් විතරයි. ඒ වගේම පන්දු 101ක් ඉතුරු තියෙද්දි තමයි ශ්‍රී ලංකා කණ්ඩායම තරගය දිනන්නේ. ওই විදිහට ශ්‍රී ලංකා විසරහ දරුණු කඩාවැටීමකට ලක්වන සිම්බාබ්වේ කණ්ඩායමට එදා ලැබුණු පරාජය බලපාන්නේ ලකුණු වේගයත් ඒ පරාජය එක්ක කඩාවැටීමකට ලක්වෙන නිසා. එතනින් පස්සේ සිම්බාබ්වේ කණ්ඩායමට තියෙන්නේ එක අවස්ථාවයි ඒ ස්කොට්ලන්ත කණ්ඩායම පරාද කරලා පළවෙනි කණ්ඩායම් දෙක අතරට එකතු වෙන්න අවස්ථාව. අවාසනාවකට සිම්බාබ්වේ කණ්ඩායමට ඒ කඩයිම පැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වයක ශ්‍රී ලංකාව හමුවේ ලකුණු වේගය සෞතු කරගන්න සිම්බාබ්වේ කණ්ඩායම 2023 ලෝකුස්ලාන ගමන අවසන් කරලා ගෙදර නතර වෙනවා. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.